මුදුරාජවෙල අක්කර 406ක් ගොඩ කිරීමේ සූදානමක් පිළිබඳව පාර්ශව ගණනාවක් නගන චෝදනා ඊ අප අනාවරණය කළා. එම චෝදනාව එළඹෙන සමාගමේ සභාපතිවරයා අද ඊට ප්‍රතිචාර දැක්වුවා. ප්‍රදේශයේ ප්‍රභූ පවුල් වලට තමයි මේ ඉඩම් අයිති වෙලා. ඒ ඉඩම් ඒ ප්‍රභූ පවුල් විසින් මට විකුණුවා මිලට. ඉතින් අපේ ඉඩමේ මැද්දේ ඉඳලා තව කිලෝමීටර් දෙකක් විතර වත්තල පැත්තට යන්න ඕනේ. ගිහම තමයි ඒ වනජීවි කලාපයේ පිහිටලා තියෙන්නේ. මොනම ආකාරයකින්වත් මාහට අයත් මේ මැල්වත්ත වනජීවි කලාපයට අයත් නැහැ කියලා මේ ගැසට් එකට සර්වේ ජෙනරාල් ඒ වගේ මෙම ස්ථානයේ පරීක්ෂා කරපු සර්වේ මහත්තුරු සහතික කරලා සුප්‍රීම් කෝට් එකට ඒ ලිපි බාර දීලා තියෙනවා. දැන් ඒ නඩුව යනවා. නමුත් මේ ස්ථානයේට මොනම ආකාරයකදීවත් තහනම් නියෝගයක් නැහැ කියන එක මා විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ අලහාරලා මේ ඇලේ තියෙන රොන් මඩ ටික මේ පාසි ටික ඇල ඉවුරට දැම්මහම මේ පරිසර සංවිධාන වලට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. භෝජන සේවයකේ නිලධාරීන් ගෙන්නලා ඒගොල්ලෝ මේ මායින් නෙමෙයි බැලුවේ. අපි මේක ගොඩ ඉදමත්ද කුඹුරක්ද කියන එක විතරයි ඉල්ලීමක් කරේ. ඒකට රුපියල් 500ක් අය කරනවා. ඒ අය කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? රජයෙන් අක්කර 450ක් මිලදී අරගෙන කියලා. එහෙම දෙයක් කරලා නැහැ. රුපියල් 500 ගානේ අක්කර 450ට ගෙවුවනම් ලක්ෂ 2000මාරයි යන්නේ. එන්න මේ මුතුරාජවෙල අබේ භූමිය වනජීවි කලාපයක් කියලා කියනවා. ඒ වගේම රජේ නිවාසය හදන්න මෙහෙම aran තිනවයි කියලා තිනවා. ඒ වගේම එහෙම තත්වයක් නෙමෙයි. තව අවුරුදු කීපයක් ඇතුළත මේක ඉතා ශස්ත්‍රීය භූමියක් හැටියටත් ඒ වගේම සංවර්ධිත කලාපයක් හැටියටත් අපි සමෝට මනාගතිද බලා ගන්න පුළුවන් කියන එක මට කියන්න කැමතියි.